ද සාමාන්‍ය පෙළ විභාගයට පෙනින් සිටිමිට බලාපොරොත්තු වූ ආදරණය සිසු දරුවනි. ඔගුල සියලු දෙනාම Sස්SD සන්ස්න්ස්ට් එක ඉතාම ආදරීින් සාදරීෙන් පිළිගන්නවා. මම අද ඉඳලා ඕගලන්ට ඉතාම වැදගත් අද කරුණු කීපයක් කතා කරන්න බලාපොරොත්තුව වෙනවා. ඔගලු දන්නවා අපේ ආයතනය ඉතාම දිගු කාලයක් තිස්සේ හැම සාමාන්‍ය පළ විභාගකටම සම්මන්ත්‍රනයක් මෙහෙව්වා විද්‍යා සම්මන්ත්‍රනයක් විද්‍යා බිසය පිළිබඳව. මහි තන්නේ එකට දිගු ඉති්‍යහසයක්ක්තියෙන මහිතන්න ලුම්ඹි හම විද්‍යාල ශලාවේ අවුරු වි පමණ එවගේ කොහුවල සක්්‍යයා විද්‍යාතනය බණ්ඩාර්සයකි විද්‍යාතනයේ ශලාවක් මට නොබේ ලැබිලා අවුරු දොහක් තිස්සේ මම යායතිනේ මේ සම්මන්තනය කරගෙන ගියා. නමුත් මෙ අද මේ අවුරුද්දේ මේ COොවිID-19 ප්‍රශ්නය නිසා. ෙමින එක නොකර ඉන්න බැරි ඉල්ලුමක් තියෙනවා මගේ ආදනය Sද සිසු දරුවන්ටත් ඒ වගේම සී ලංකාවාසේ සියල්ලුම දරු දරියන්ටත් ප්‍රෝජනවත්වන පරිදි ම තීරණය කළා මගේ YouTubeු ජනල් එක තුළින් මේක චාම හොඳින් නොමිලේ ඕගොල්ලන්ට ඉදිරිපත් කරන්න. හැබැයි හොඳට අහගන්න මේ සම්මන්ත්‍රණය පැව පහක් අපිට කවදාවත් මේ YouTubeු ජනල්ල එකක මේක කරන්න බැහ. ඕගොල්ලන්ට එක බලන්නත් ද. මට එකදිගට මයිකකත් දිහ බලාගෙන ගන්නන්නත් ද. මේ දෙකමා සාර්ථකයි. එන්සා අපි තේරුම් ගත යුතු දෙයක් තමයි. මම කොටස් වසයෙන් මේක කරනවා. ජන් මම විබහගෙට අභිබහම අවුරුද්ධම අනුමාන ප්‍රශ්නය ඉදිරිපත් කරනවා. සෙමනැකි. ඒ ප්‍රශ්න කීප සැරයක් එහෙමම වගේ ඇවිිත්ති නෝ මේ අවරුද්ධය ප්‍රශ්නත් එනවද නද්ද කියලා. ඔගලන්න පුළුවන් මාර්තු හයසෙන සුරාදා උදේ තියන විද්‍යාව දෙකොටස හවසතින විද්‍යාවක කොටස ඒකද ගිල්ල බලන්න මේවා එනවද නද්ද කියලා එක ඔගොල් න්ගේ අයිතියක්. අපි බලමු ළමයි ඉස්සල්ලම විභාගකට යනකොට. මම ඔගලු හැම කෙනෙක්ටම මේ සම්න්ත්‍ර මාලාවට සම්බන්ධ වන හැ දර්යෙක්ටම ඒ සමාර්ථයක්. ලබාගන්න හැකිවේවා කියලා ප්‍රාත්තනා කරනවා. මම අපි සෙල්ලම බලන් ඕනේ විභාගකදී ඒ විභාගට මුහුණ දෙන ප්‍රශ්න පත්‍රය ස්වභාවය. එවගේම ඒකට උත්තර ලියන්න තියෙන කාලය. ප්‍රශ්නබල ස්වරූපය, මේ කාරණ සාමාන්‍ය පළ මට්ටමේ දරුවන් හරියට විශ්ලේෂනය කරන්න නැහැ. නමුත් ඒ දැනුම උසස් පලට අද්ි මීට වඩා ඔගුළු පරිනත වෙනවා විශවවිද්‍යාල මට්ටමේදී වඩාත් පරිනැත වෙනවා. එතකොට අපි හොඳ සූදානමක් විභාගයට තියෙනවා. විභාග කියන එක ඇත්තරම සාමාන්‍ය දෙයක්. මේක ජයගණ්ඩෝඕන සමත් පෙන් ඕන නයින් නේස්ගන්ඩ ඕන කියර තියද එකක් නෑ. අපි විභාග ඉගනගත්ත දේවල් පිළිබඳ අපි අපේ අදහස් අප අහන දේවල් වලට සාර්ථකව පිතුර දුන්නු. ට අනිවාර්ණ විශිෂ්ට ප්‍රතිඵලයක් ලබෙනවා. දන් ඕගලන්ගේ විද්‍යාව ප්‍රශ්නපත්‍රයේ අපි දන්නවා ප්‍රධාන කොටස් දෙකයි. එකක් බහුවරණ ප්‍රශ්නපත්‍රේ ඇතරම ඕකගේ බහ පූර්ණ ප්‍රශ්නක් තියෙනවා. මේ ප්‍රශ්නපත්‍රයට කාලය පැයයි ප්‍රශ්න හතලියයක් තියෙනවා. මේ ප්‍රශ්න හතලිහම එක විද්ධහෙවනමි සාමාන්‍යයෙන් පලවිනි ප්‍රශ්න දොළහ බොහොම අඩු කාලයකද උත්තරලියන්න පුළුවන්. ගණනයහිම නැ. නමුත් ටිකක් ඈතට යනකොට ප්‍රශ්නවල සංකීනත්වය වැඩි වෙනවා. නමුත් මම දැකපු දෙයක් තමයි දැන් ඔගොල්ලො මුහුණ දෙන්නේ විෂනිදද මම ගලල්න්න ඕලවල් මහිතා නමවැනිසිලවස් එක දෙදස් දාාසේ විෂ නිදේශේ තමයි ඉතා මොහොද විෂේ නිදේශය කියලා මම දකින්නේ. මොකද ඒලවල් කමස්ටේ ෆිසික්ස් බාලෝජ ඒ වගේම මැත්් හැම අන්සේකටම මේ විෂෂ නිද්දේශය තුළ ළමයින්ට ගතයුතු දේවල් භහොමයක් තියෙන. ඒ වගේම මේ සිලබස්සිකෙන් ඔගලන්ට දැනට ඉදිරිපත්ව හතින ප්‍රශ්නත් ටකක් සංකීර්ණයි පොඩ්ඩක්මේ එකක් සංකීර්න්නයි. ඒ සංකීර්ණ ප්‍රශ්න විශේෂෙන් මතක තියාගන්න මේ දරු බහුවරන ප්‍රශ්නපත්‍රයේ ලකුණු තිස්පහක් දැම්මෝත් එහාට අත්නිී බවාර්යෙන් ඒකක් ලැබෙනු. තිස් පහ කොහොමේත් දෙක පැන්න ඕනෙ. එහෙම නැත්තං තිහපන්නඩම ඕනේ. තිහට අඩුවුණුොත්නං ඒකට යන්න බොහොම අමාරු වෙනවා. ඕහුල දන්නවා ඒ සමාර්ථයක් සලා අවම ලකුණු හැත්ත පහයි හැත්තා හතරතිබුත් සමහරට එකක් එකතු කරන්න පුළුවන් සකන් පේපරකෙන්. නමුත් අපි බලමුද මේ පස්්නෙ කොහොමට මේ ලකුණු සීව බිදිලයන්නේ කියලා. බහුවරණ ප්‍රශ්න හතල්හියට එකකට ලකුණු දෙකගානේ අසුවක් තියනවා. එතකොට මේකේ ළමයායට පුළුවන්න්නන් සයට ගත්තො හතලියයි. ප්‍රශ්න හතලිහෙන් තිස්පහක් කරන ලකුණු සයට තිස්පහයි. එතකට ඒකට සැකන්පේපටකෙන් ගන්න තියෙන්නේ තිස්පහක් ගත්තාහම ලකුණු හතලියයි. හැටෙන් හතලියයි. හැටන් හතලියක් ගන්න එක හරිම ලේසිී ලියනෙ හු වක්මනෙම. අපි බලනවා ම උගොලන්ට උපපුරුදු කරනවා හමදර්ුවක්ටම මේ සම්මන්ත්‍රයට සහභාගවෙන විභාග ශලාවී පිළිතුරු ලියන ආකාරය. ඒ අපි කරන්න බියහෝගත රචනා රචනා ප්‍රශ්න සාකච්චා කරන කොට. ඉන් එක උත්තර ලියන හැටි, ප්‍රශ්නාංකාඩුවංක දාන හැටි එක කොළ එකට අපි ප්‍රශ්නයකට පිළිතුරු ලියනවා කොල දෙක ගන්නන හැ. ග එක කොළක අනිපත්ත ලිය ලඇ ඒ කොේටන් ගන්නේ නෑයට අඩුම ගානය අපට සකන්පේපරකට තියෙනවනම් බියහගත රචචනා ප්‍රශ්න හතර ඒක මලියන්න පෑණි රචනා ප්‍රශ්න තුන අපි වෙනවෙනම කොළ තුළක උත්තරලියන්න ඕන. කොළ තුනන් එකක්වන දෙවනි කොලෙත් අරගන කල බචර දුර ලොකු උත්තරලියන්න ලමයින්ට නෑ. හොඳයි මන් සෙකන් පේපරක ගැන කිවෝත් ඒක පලවෙනි කොටස බියෝහ ගත රචනා. ඒකට ඉස්සර පැෑ ඉඩං ඒලවල්වන්න ඕක වෙනම දෙන්නේ. එකතු කල්ල තමයි එකයිල එක දෙන්න. ඕලවල්ලන දෙක එකට දෙනවා. එනිසාල් ළමයි සමහඩ විිගතරචනයකට ගොඩක් වෙලා ගන්නවා. නෑ. ඒක ප්‍රශ්නා හලතිීනව උත්තරේ ලියන්න ඉඩකඩ දීල දේනවා. ළමයියේ ඉඩකඩේ උත්තරෙ ියන්න ඕනේ. අනවශ්‍ය දේවල් ලියන්න බැහැ. එක ප්‍රශ්නකට බියහගතරචනාාවල ලකුණු පහල්වක්තියෙනවා. ඒ ප්‍රශ්න හැත හතරට ලකුණු හැටක්තියනෝ. ඔඩ කෙටි ප්‍රස් එකට අසුවයි සෙක්ඩකට හැටයි. ඊළකට තිනවා රසනා ප්‍රශ්න. ඒක තිනවා පහ හය හත අට නමේ. ප්‍රශ්න නමයක් ප්‍රශ්න පහත්ති නවා. මේ පහන් පලවනයක පස්වෙන් ප්‍රශ්නෙන් ජියවිද්‍යාව. දෙවනියක රසාන විද්‍යාව. තුංවනයක බෞතුක විද්‍යාවයි. ඒක ඉතාම හොදර මතක තියායෙන්. කෙලින්ම සබ්ජ් වයි දන්නවනන්න නොලෙද්ජ එක. එඒ ළමයිට ලුවන් පහය හත කෙළිම්ම ලියන් අතවෙනි ප්‍රශ්නම කහොමදතින්. අතවෙනි ප්‍රශ්න මුල් කොටස ජීවිද්‍යාව දෙවන කොටස බෞ්ටික විද්‍යාව. නමුයනි ප්‍රශ්න මුල් කොටස රසායන විද්‍යාව දෙවනොටස බෞ්ටික විද්‍යාව. එම් බෞ්ක විද්‍ය ප්‍රශ්න වැඩි වගේ පේ නවා. නමුත් බහුවන්න ප්‍රශ්න පතයම් බැලන්ස් කරලා තියෙනවා අපි බලමු එතකොට සකන් පේපර එකත මුළලු ලකුණු එනවා එක ප්‍රශ්නකද විස්සගානය ලකුණු හැටක්. එන හැටයි හැටයි එක් අහු කොලාහම එකසේ විසයි කෙටි ප්‍රශ්නපත්‍රයේ අසුවයි දෙසීයයි ආයි දෙකෙෙන් බෙදිලා සීයට ලකුණු ලැබෙන. ඒම නම්මන් දරුවන්ට විභාග ප්‍රශ්නපත්‍රේ ගැන අවබෝධයක් ලබා දුන්නා කෙටි ප්‍රශ්න පත්ත්‍රේ මොකක්ද භියෝගතය මොකදද ප්‍රචනා මොහත්. ඊළඟ අපි බලමු. අපි අද බලාපොරොත්වෙනවා මගේ මුල්ම මේ දවසයේ, ළමයින්ට වැදගත් දෙයක් කතා කරන්න. දැම් මම පටන්ගන්නේ යන්නේ ඕගොල්ලන්ට බහුවන්න ප්‍රශ්න විස්සක්වත් අද කතා කරන්න බලාපොරොත්තුවයෙනවා. හැබැයි ඔගුලු මතක තියාගන්න මේක කතා කරන්නකොට පාළු ගෙදර වලම් බිඳිනව වගේ වේ ඔගොලු අතේට උට්ක නැත්ත. ම දැන් ඕගොලන්ට මේ නිබන්ධනය සාකත්සා කරන්න බලාපොරොත්යෙනවා මුලින්ම මට ඔගොල්ලන්ට කියන්න තියෙන්නේ. මගේ දැන් ඔගුළු බල්ල මේ වීඩියෝකේ පල්ලයා තියෙන. ඩිස්කපසන් එකේ ලිංක් එකට ගිහින් මේ ටට් එක ඩවන්ලෝඩ් කරගන්න මේ ටියට් එක වන්ලෝඩ් කරගන්න මේ ටියුට් එක ඩවන්ලෝඩ් කරගන්න. නැත්තං ඕගොලන්ට මම උබන්වන දේවල් මේක තියෙන රූප හරිම ප්‍රශ්නයක් වේ. ඒ නිසා ඒක ඔගොලන්ට යන්න ඒ ඩවන්ලෝඩ් කරගන්න යන්න චූට වීදම. අපේ බලමු පලවෙනි ප්‍රශ පලවෙනි ප්‍රශ්නේ. බහුවරන ප්‍රශ්න පත්තරයේ පලවෙනි ප්‍රශ්නය වශයෙන් තියෙනවා සාකවල දැකිය නොහැකි. දයි සැකරයිඩේ වන්නේ. දැන් ඌගොල්ලො දන්නවා සාක සතුන් ඔක්කුමන්ටම බොහ දේවල් පොදුවයි. මොකද මේ කොල්ල ජීවින්නේ. දැන් සාකවලට ඇවිදින්න බැර වුණාට කතා කරන්න බැරුුණට දුවන්න බැරවුණනාට අපිට වඩා වැඩේ ගොල් අන්ගේ ඇතුල තියනවා. දැව දාහන්න ප්‍රබා සංස්ලේසිෙෙන. එරට සාකවල තියනවා අපිට තියෙන කාබෝහයිටට වර්ග ඔක්කොම. නමුත් ශීරපායින්ට සාමා්‍ය සත්තුන්ට දැ තියන. වල යි සැකරයිඩයක් සහ මොනසැකරයිඩයක් සාකවල නැ ඒ තමයි ගලක්ටෝස් සහ ලක්ටෝස් එක න රි සීරපාහින්ට තමයි කිරි තියෙන්නේ කිරි එරෙන්නේ පැටියට දෙන්න මේ කිරිවල තියෙන සීණි තමයි සරලසිහිි තමයි ග්ලක්ටෝස් ඒක සූත්‍ර හයයි එච් දලහයි ඕහය එදකට මේක මොනසැකරයිඩයක් මේක මොනසැරයිඩයක් දැ අනිත්තක තමයි ස දොලහයි එ විසි දෙකයි ඕයෙකුල් හා. මේක ඩයිසැකරයිඩයක්. මේකට කියන ලක්ටෝස් කියලා.ලක්ටෝ ලටෝ. එතකොට මේක ගලක්ටෝ. එතකොට දැන් අපි දන්නවා හැම තිස්සේම මොනොසැකරයි් තුනක් තියෙනවාන. මොනසැකරයි් සරලසින් ගලකෝ ගල . යිසකරයි තුනක් තියෙන. Moෝෝ සුcroෝ. අන්න ඒක ඉතාම වදගත්. ඒනිසා මේකෙට ප්‍රශ්න කියවනකොට සාකවල දැකිය නොහැකි අන්ඩලයින් කරගන්න ඩයිසැකරයිඩය අන්ඩලයින් කරගන්න. අන්න ඒක ඉතාම වදගත් බහ අන්න ප්‍රශ්න කවදාවත් පරදින්න ඕකු ලොහි නිකාං කියයෝගනයනවා. නිකාන් උත්තර බලනෝ. නමුත් එතනදිම ළමය බලන්න අහන්න ඩයි සැකරයිදේ. එනම් ගලක්ටෝස් කියපු කමක් ළමය අදන්නවා ඒක උත්තරේනෙ මේ ඇ ගලක්ටෝස් මොන සැකරයිඩ. ඩයිනන් දෙකක් තියෙන් ඕෝනෙක් ඒ නම් උත්තරේ සුරෝස් ඒක ඩයිසකරයිඩිය. මෝල්ටස් ඒ ඩයිසකරයිඩිය. උත්තරේ ලැක්ටෝස් හරි ුත්තරේ හතර. අපි දැම් බලමු දෙවනි ප්‍රශ්නය. දැම් මේ ක්‍රමය බලන්න රටාව බහුවරන ප්‍රශ්න කරන මෝස්තරය බහු ළමයි දන්නේ. සමහර ප්‍රශ්නතියන අපි ප්‍රශ්න කියවල උත්තර දිහා බලන්න තුව හිතන්න්න වෙනවා. ගණණය කරන්න වෙනවා. දැම් බලන්න මේක. අහත සඳහන් ඒවායින් බහු පරමාු බහු කියන්නම කොට ගොඩක්. බහු අල්ලා බහවල්ලා පාද ගොඩක් තියෙන සිිඩරට මේ මොලුස්කා බහු අල්ල කියන්න. එතකොට බහු කියන වචෙන් දම් බහු අවයව පොලිමර්ස් එනම් බහු පරමානක කියන්නේ පරමානුක කියෙන වැඩි එනම් සංයෝග අනුවක්. නොවන්නේ අන්ඩලයින් කරගත්. එනම් ප බහුවන්න ඕනේ බහු පරමාුක පරමාණු එකට වැඩි හැබැයි සංහෝගයක් නොවෙයි. ඒනම් එකම පරමාණුවලින් හැදෙන්ඩ ඕනේ සංහෝගයක් කියන්නේ වෙනස් පරමාණු එකතු නාම මේ බලන් කාබන් ඩක්යි් සංගෝගයක් කාබන් සිජ බහු පරමානුක ඇමෝනියාම් ජලය මට ලියාගෙන යන්න පුළුවන් දම් මේ බෝඩ්ඩක පිළන්න වැඩක් නෑ මේ ළමය තේරුම්ගන්න ඕනේ. ඉතාම වැදගත් බහු පරමානුක සංයෝග අනුවක් නොවන්නේ අපි කියෝගනයක්. මීත C4කාබටලෝ සංයෝග අනු මේ උක්කම සංයෝග. ඕසෝන් අන්න අවත්තරී ඕසූන් සුපක්සිජන් ඕත්‍රී ඕල දන්න වයගෝල ඉහලින්ම්ම තියෙන ඕසෝන ස්තරය හැටකට ඒහා තියෙන ඕසවුන් ස්තරය හිරුගේ ඉඳලා එන විද්දුත් චුම්බක විකිරණේ පාරජම්බුල කිරන කොටස අවශෝෂණය කර ගන්නවා. ඉතාම වදගත් ආරක්ෂ කාවරණයක් තවත්්‍යයක් තමයි ඕසෝන් මුහුදු වෙරලෙ ගොඩක් වැඩි. මොකද මුහුදු රැල්ල නිසා ක්සින් ඕසෝන් බවට පත්වයෙනවා ක්සිජන් තමයි මේ සුප ඔක්සිජන් හදාන්. ට මේක බහු පරමානුක අනුවක් හැබැයි මූල දව්‍යයාවා. උත්තරේ ඕසෝන්. ඊළඟට බලන්න තුන්වෙනි ප්‍රශ්නේ. දැම් මේවා අමාරු ප්‍රශ්න නෙමෙයින්නේේ. හැබැ සිත්නෑ. ඔලුව තියෙන් ඕනහොටට හිතන්න්න පුළුවන් වන්නඩ ඕනි. නැත්තම් පටපට ගාල කරන්න පුළුවන් එව නෙමේ. දැන් සමහ ලමයින්වා ප්‍රශ්න දිහා බැලූහම එක හරිම ලේසියක් මනසට ගන්නවා. එහෙම කරන්න එපා. අපි ඊළඟ බලමු කයිුටීනම් රසානිකයෙන් උත්්චර්මය හෝ. සයි බිත්්‍ය සෑදී ඇති ජීවයා. මේක හරිම ප්‍රශ්නයක් ඇයි අපි දිලීර ගැන ගන්න ගොඩ කියනවා සකයිටීන් සයිල බිත්තිත්තිය කරපොත්තා ගැන කියන ගොරත් කියන කයිටීන් කවටීන් කොම අවුල් කරගන්නවා. මෙන්න මේ සැරේ මම අවුල ලිහ ලදයනවා හැම සාමාන්‍ය පෙළ දරුවක්ටම කවටීන් කියල කියන්නේ මොහක්ට. කයිටන් කියන්නේ මොහදද. කවටන් කියන්නත් ඉතිවර්ගයක් කයිටීන් කියන්නත් විශේෂ රසානික කාබනිික සංහෝගව. ඒහයටන් තියෙන්නේ ආත්‍රපෝඩා වංසකයන්ගේ දිී දිලීරවල සයිලබිත්තියේ ආත්‍රපෝඩා කර පොත්තගේ උච්චර්මය. Qටන් තියෙන්නේ සාකවල අපි චර්මයට ඉහිලින් තියන උච්චරමය. Qට නිච්චර්මය තමයි ජලය වාස්පවීම අලක්න්නේ. අරලියවල හොට ගනකම් කිටීට උච්චර්මයතියවා. පත්තරේ නැව්ෝහම ටකස් ගාල කැඩෙන්නේ අරලි අකුළයක් ඒකයි සමහරේ වල පතොක් කොල ගනකම් කියියටියුන් උච්චර්මයක් තියෙනක් හඳදි. එහමනක් ළමයි උත්තරේ කයිටින්න්නම් රසානිකින් උච්චර්මය හෝ සයිලබිත්්‍යය සෑදී ඇති ජීවයා ඇල්ගී වැරදි. දිලීද බාගෙට හරි, කරපොත් අ භාගෙට හරි කැරපොත්තාහසා දෙලීද. සම්පූර්්යෙන් හරි. එන කයිටීන් කටන් බ කර ගත්ත ටීන් තියෙන්නේ සාක සයිලවල අපි චර්මයට ඉහිලින් තියෙන උච්චර්මය. උච්චර්මය කටන් ආත්‍රපෝඩාවන්ගේ සහ දිලීරවල කයිටීන්. දැං ගැටලුවක් නෑන්. මෙම ලිාගෙන අන්ඩෝනය. විභාග ශාලාමී විභාගවෙලාවේ ප්‍රශ්න තියට බෑන ලමයිට ළමයි ලිාගනවන්න දං ඔගලු ගොඩක් ගුඩුවරුම්ග කරගෙන ඇති මහිතන්න තුගේ අනත ප්‍රමාණය. මේ දවස්සල් ප්‍රදශසනය වුණා ගලන්ට ගැන්ුව. මමනං ඇර කලින් කොරුණා පලවෙනි සයිකල්ලකෙද්ද. මම YouTubeු එක ඔගලන්ට ෆ්‍ර කලා විඩියෝ කීපයක් ඒ විඩියෝටිකෝ තාම තියෙනවා එක අයින් වෙන්න ඒ චැනල්ල එකේ තමයි දං ඔගලන්ට මේ පාඩක් සම්මන්තනය යන්නේ. අපි යමු වෙලාව වැදගත්. ගම්්‍යතාවේ ඒක කේවන්නේ. මොකදද ලමයි ගම්්‍යතාවය. උත්තර දිහා බලන් එපා. ලමය හිතනවා. මොකදද මේ ගම්මතාවේ අපේ ළමයි මොකක් දන්න. ගම්මතාවේ ඒක වන්නේ එේද.ස්ල. Kේදම් මස්ලනක එන්න හරි. මොකක් හරි ඒකටකැව්වා නෑ. උත්තර වැඩන්න ගම්මතාවේ මතක්ක නෝ. වස්ටුවක ගම්මතාව කියන්නේ ස්කන්දයේ ප්‍රවේගයේ ගුණිට. ස්කන්්ඩ ප්‍රවේගයෙන් වැඩි කළ හම. ගම්්‍යතාව නවා ගම්මතාව ඔගුල දන්නවා නිියවටන්ගේ දෙවන නියමය අපි කතා කළොත් ද ස්කන්දය කිිලෝග්‍රෑම් ගම් ප්‍රවේගය තත්පනයට මීටර එතකොට දැන් අපි දන්නවා ස්කන්දය ඉතා අඩු වෙනකොට වස්තුවක ප්‍රවේගය විසාල වෙනවා උඩාහන ස්තීපනස්සයි වැඩිවුන්ඩය කාර්වාත් අල්ල නවත්තන්න බෑ අත හිල්කරගන ය නවා. ඒ කියන්න ප්‍රවේගය ගම්මතාවට ලොකු සාධකයක්. ස්කන්දය සාධකයා. පට්ටකක් මිසිකරන්ඩ පුළුවන් අපට දෙහිකෙඩියක් ඇතට විසි කලාට පට්ට එකක් අපට දුරු විසිකරන්න බෑ ඇයි ස්කන්දය වැඩිහින්දා. මේ දෙකම එ වැඩි වනහම ගුණිතය තමයි ගම්මතාව කියයන්න. එ ස්කන්දය ප්‍රවේගේත් ගුණිතය ගම් මෙතාව. දන්නවා කාලතුවක් වූ උන්ඩයක් පට්ටකක් වගේ විශාල එකක් ඒක දුරකට යවන්ඩ විශාල බලයක් අවශ්‍ය වෙනවා. එනකට ඒ ස්කන්ද විශා ප්‍රවේගයකින් තල්ලු කරනවා කාලතුවක් වූ උන්ඩයකි. දැන් අපි බැලුවෝත් තීපනස්සයේ උන්ඩ ස්කන්දය අඩු කල්ල ප්‍රවේගය වැඩි කරල්ලා තියෙනවා පට්ටකේ ස්කන්දය වැඩිට ප්‍රවේගයා අඩුුව වෙන. දැම් බලන්න මේ ගැන අප හැමි. ඒලඟට ම තක් කරනවා ලමයි දන්නවා නියවටන්ගේ දෙවනීමේ. දෙවන නියමෙන් න ගම්මතා වෙනස්වීමේ සීගතාව. ඒ මත එදෙන අසන්තුලිට බලේට අනුලෝම සමානු පාතිකයි. ඉට පස එක සමාන කරනවා යිලෝල් පන්තේ කරන්න ගම්්‍යතාව මේක නම් වෙනස්වීමේ සීගලතාව. ස්වලින් බෙදෙනවා. ඒම් උඩට ගත්තාහම කේජී එමස්්‍රන දෙක. ඒනම් මේ නිියවටන්ගේ දෙවන නීමේ. F සමානයි? එ එකිලෝග්‍රෑම් ස්ටොරනය එමස්ලින දෙක බලන්න සම්බන්ධය වෙන හැටි. එ ගම්මතාව වෙනස් වවීමේ සීග්‍රතාවය. ගම්මතාව බෙදුවත් කාලිින්. ගම්මතාව බෙදුවත් කාලයෙන් තොරණය ලැබෙනෝ. තොරණ එක යන්න තත්පරයට තත්ප්‍රේට මීට එන නියුටර්න් ගෙදවන නියමය බලය සමාන ස්කන්දයත් තොරණත් ගුණිතේ. ද මට තිබුණ ළමයියේ මතාවේ ඒකන්නේ ඩ එක කියල කියන්න මේක ඉගැන්වීමක් නෙමේ. මේක මේ මොහත මේ දරුවන්ට අවශ්‍ය දෙයන් නෙමේ. ඒ කටපාඩම් බිද්්‍යියාව. සයන්ස් කියන්නේ කවදාවත් කටපාඩන් කරන්නේ පා මං Sස්ද එක මෙතෙක්හල් මගින් ගෙනගත්තේ දරුවූ අති විශාල සංක්‍යාවක් අධත්තාම ඉහල සමාජ දලවල ඉන්න. මේ වගේ ිය එකත් දම්ම මට කමටස් වැඩියම් ධන වයිද රජිනයටු මගේ පරණ ගෝලයෝ. ට මතකයි මං කලින් දාාපු යතු එකේ පාඩමකද ආහර ජීන පද්ධතියේ උන්ඩුක පුච්චය මාකල් ලතිීනැතිෙන පුොඩ්ඩක් වැරදි කියලා මාතරු හොස්පිටල් එකේ මගේ ගෝලෙ කෝල් එකක්්දීලා ම මට කියනවා අනේශ තරහවෙන්න එපා චූටි වැරදස්සවට වුණනා කියලා ද උගොලු දන්නවා. ඒ ළමයි ඒ ආදරයට කියන්නේ ආදරයට බල්ල ති මංකල්පනා කරාමී වෛද්‍යවරයා. මෙිච්චර ඕමනාවෙන් මගේ මේ වැරද්ද අල්ලගන්න එක දකිින්ද. ච් රසාාව හමනාව මේක බලන්න දද මේ අපිට සතුට. ඇත්තටම ඔගොලො දන්නවා. මේ සයන්ස් කියන සබ්ට්කේ තියෙනවා විශාලම දේ තමයි අපි පාඩන් කරන්න යොමුන එක. හිතන් හැමතිස්සම අප පරිසරේගන් අපි ලෝකයේ ගැන ගෙදරවෙන දේවල් හැමත්ලයක්ම අපි කල්පනා කරනවන අන්න එකට අපි විද්‍යාව කෙලා කියනවා. අපි බලමුට ඊලාගේ ප්‍රශ්නය. ජීව දේහතුළ අඩංගු පෝටීන පිළිබඳ පහත ප්‍රකාශනවලින් කවඩක්. සද සත්‍යද බෝලයක් දාගන්න. ඉරක් ගහගන්. එහනම් ජීව දේහ තුළ තියෙන ප්‍රෝටීන්. සම්බන්ධ ප්‍රකාශන තියනෝ. මේ ජීවදේහ තුළතියන ප්‍රෝටීන් පිළිබඳ ප්‍රකාශනවලින් අපෙන් අහනවා කවරක් සත්‍යයද කියලා. සත්්‍යද කියලා අහනව නං මුණධතීන් අසත්ව තියන අසත්්‍යයවගේ ඇත්තින තුළක් තිය. සල් හරිපෑන අර කියවන ගමන් අසත් ඒවට වැරදිදානෝ සත්්‍යඒක හම්බුුණම් හරිදානව සත්්‍යක මනසට එකගසයට සීයත් සත් එම් පලවෙෙනක හරිනං අනි තොක වන්ඩපා. කවදාවත් තමන්ගේ බුද්ඩිය බාල්දු කරන්න එපා හැබැයි හොඳට ටීක්ෂණ සක්තියක් දැනුමක් ඇති එක් කනෙක්ත තමයි ඒක කරන්න පුළුවන් සාමාන්‍යෙන් ගුරුවරු පදස් දෙනවා පලවිනයක උත්තරේ හරුණට අනිත්තුව කියෝල බලන්නෙන මං කියන්න ඒගේ පා. ඒක අපිග සෞට්තු වෙනවානේ. අපි දන්නවාන මේ අයිහරි කියලා අපට වැඩ නනනිත්තක. අපි දන්න සයටසීයක් හැබැයි. අපි අනලයිසින් හඩර් පසන් ඕකේ වෙන්න ඕනේ. අප කියෝල බලමු ජැම්පලස්නේ ජීවදේ පිබල් අතු අඩ ප්‍රෝටී පරිවද පහත ප්‍රකාශ කවරක් සත්ත්‍යයද. ීන් සල්ලේම අඩංගු මූලත්‍ය කාබන් හියිඩජන් ක්සිජන් සහන් නයි ජන් පමණි එක පාටම තක් කරෙනවා නෑ ප්‍රෝටීන් වල තියෙනවා එදගම් අපේ කෙස්සල්ල නියවල පුච්චල බලන්න සල් සල් යිට්ගන්න සල්පඩ ක්ෂයි් ගද මේ ඇවිල්ලා මනාාද කෙස් නියවල තියන ප්‍රෝටීන කෙරටීන් ඒන කෙරටීන් ව සල්ප තිීයනවා මේ වගන්තය වැරී. දෙ සියලුම්ම ප්‍රෝටීන්ල තැනුම් එකකේ අමයිනෝ අම්ල වන අතර. ඕ අමයිනෝ අම්ලෙක් අහුවලා පෝටීන් හැදන්නේ ග්ලුකෝජ් එක් කව් වෙලා කාබෝහියිෙට පිස්ට සෙලියලෝස් ලෙක්ටජන් ග්්‍රයිකෝජන් හැදෙන්නේ. ඒවගේම ගලිසරල් මේ දම් ලෙක් අහු වෙලා මේ දේවනත්තන් ලිපිඩ හැදන්නේ. මේ යෝධ අනු තමයි කාබෝහයිඩේ පෝටීන්. මේද කියන්න. මෙයි පුංචියවුන් තමයි මං අර කතා කළේ. සියලුම ප්‍රෝතිින්ල තනුම් මේක අමයිනෝ අම්ල හරි ඒවයි අනිවාාරයෙන්මටුකාන්ඩඩචකාඩයක් ඇත. හරියටම තියෙනවා ඇමයිනෝ අම්ලවලන්නච්ටුකාණ්ඩයක් තියෙනවා අමයිනෝ අම්ලවලඩල්ලෝ චිකාන්ඩයක් තියෙනවා ඒනම් අමයිනෝ අම්ලවල ගුණය මොකක්ද. විභාගට ඇවෝත්. ආම්ලිකද. ලියි ඇසිකම්ලේ ෆෝමිකම්ලේ අමෝනියයා බාස්මිකයි මේ අමනනිියවල කාන්්ේ මෙත නයිති ජනල කිසිර ලෙක්ටොන ගල දන ාමිකයි. ඒනම් මේ දෙකම කලවන් ඒ අමයි නො අම්ල උබේ ගුණින් අමයින අම්ල උබේ ගුණික කියන්න ොඳම සාක්ෂය මොකද ප්‍රෝටීන්ජීර්ණය මාධ්‍ය දෙකක වෙන්න ආහර මාර්ග පද්ධතිය ඒකයි. ආමාසේදී ප්‍රෝටීන්ජීය වෙන්න ඇසිටික් මඩිය එකක ඒ වගේම අපේ ගහණියයටට පල්ලෑහින් සුදාන්ත්‍රයේ ප්‍රටීන් ජීර්ණය වෙන්නේ බාස්මික මාධ්‍යයේ පිත්ත විශේ තියෙන සෝඩියම් බයිකාපලෙත් මගින්. ඒමනන් ප්‍රෝටීන ක්ෂන් දෙකක් තියෙන්නේ ඒ දෙකටමට යක්ක් කරන්න පුළුවන් කාණ්ඩ දෙක එන්න ස්තුූ සහ සීඩබලෝ ඒවිත රට ඇමයිනවා අම්ම ඔබයගුණ ඒවගේම ලමයි. ඉතාම වැදගත්. පෝටීන් එකන මස්වනකොට බුරුල්වෙන්න දාන්න මොනාද. සියමල ගොරකා හරි සියමලදානෝ ගොඩක් ගොරකදානෝ සමරයි සමහරය විනා කිරිදානෝ මේ ඔක්කොම ඇසි නමුත් ඉස්සරම නිශෂ දැම ගස්ලබ අ ගස්ලබපු ගෑලී ගස්ලබ හිරරි කියන්නම් ගද පැපෙන් පැපෙන් කැනන්න බස්මය ගස්ලල ගස්ලපු ගුරවලදින් රසායිනිික බස්මයක් ස්ල ොල ද්‍යාමක නාමය කැරිකා ප්‍රපාය.ඇ පැපෙන් එන්සයිමය තිෙන නිසා. එහෙම නං ඉතාම වැදගත්. ද බුලත් කන හුණුවගේ ගත් දැම්මත් මස්පුුරුරය හෝ. ඒකට හිටතුවේ එක භාසමිකයි. අපි නොමුත් ඒවදා නෑන මස්වරදට කහදම හොද රත්වෙනවාන බස්ම කහයික කහුලා රතුවන්නේය දෙනවන් හොඳයි ළමයි. අපේ දවනය එක හරි කියලා හිතනවා මම මෙත නඔක්බන්නන ගුඩුවරෙක් නිසා තුුණ කියවනවා. අස්තිවලව අඩංගු පෝටීනය වන්නේ ඇක්ටීන්ය. නෑ අස්තිවල අඩංගු ප්‍රෝටීනය ඔසෙන්. අස්තිවල. පේසිවල ඇක්ටීන් සහ මයෝසින්. මේ මසල්සල තියන ප්‍රෝටීනය ඇක්ටීන් මයෝසින්, අල්ලල බලන්න හල්යට තියෙන්නේ ඇක්ටීන් මයෝසින්. ඉතිං ඒක වැරදි. ී ආහරමාර්ගදී ජීර්නයට ලක් පන්නේ ආම්ලික මාධ්‍යියක පමණි නෑ ප්‍රෝටීන් ආහරමාර්ග ආමාශය ජීතණය වෙනවා ආම්ලික මාධ්‍යියකද ග්‍රහණයෙන් පස්සෙ ජීතනය වෙනවා බාසලක මාධ්‍යියක පස්සනි ප්‍රශ්නය හරි උත්තරේ අපි සාකත් සකලා ඉලකට අප යනවා හල්වෙනි ප්‍රශ්නයට ඉතාම වැදගත් මේ බලන්න. ස්වභාවිකව පවතින සමජාතිය මිශ්‍රණයකට දැන් අපේ ඔලුව ඒක දැන්වලට යන්න ඕනේ සමජාතිය මිස්ටන සංගටක කීපයක් එකන එක කව්වෙලා තියෙනවා නං. ඒ මිස්්‍රනේ සංගතිය වන්න ගණත්වය රසාලික ගුණ හැම තැනම එක වගේ නං අපි ඒට කියනවා හෝම ජීනියස් මික්ෂර් එමනත්ත සමජාතිය මිස්ත්‍රන කියලා. එහ විසම ජාතිය මිස්්‍රන කියැනිමුගද ඕක විලෝමේ. එනම් සංගටක කීපයක් කව වෙලාතියනවා ඒවල සංගෘතිය වර්ණ ගනත්ත මේ ඔක්කොම තැනින් තැනට වෙනස්. එකර හෙටර ජීනියස්. මේක ළමයි ගුරුවරය උගන්නන කොටම නිදසුන් තුළින් තමන් බටහ ගණ්ඩෝනි. සීනි ලුණු ජලය තුන එකට කලවන් කරනවා ිවිදුරුවට දානෝ. මේ හැම තැනම සීනිි ලුණු ජලය අපිට පේනෑ නිකම් බතුර පේන්නේ. අපිට දැනනව පැනිිරසයි ලුණු රසයි. වතුරට රසක් නෑනි. නමුත් ්‍ර පිටි ජලය කළලවංකළොත් සමහරතන්ගල තද පාට දුමෝ වගේ පේනවස අඩියමෝ වගේ මණ්ඩිය බහිනෝ. ඒක විශෂව ජාතිය හිටන ජීනිියස් එකක්. එතකට ස්වභාවිකව පවතින සමජාතිය මිශ්නය තමයි දැනට තියෙන මුහුදු ජලය ඉතාම වැැදගාත් එතන බැවක ජලය අප තව විදිය වෙලා තියෙනවා වැසිද්දිිනක ඇල්ක ජලය, වැසිදිනක ඇල්ලක ජලය මඩගහගෙන යනවා මනවතුර මුහුදු ඩලය පිළිතුර. හත්තනි ප්‍රශ්නට අපියාව අපිටක් ස්පීඩ්ක වැඩි කළ මංහිතනව ඔගුලන්ත අමාරුණෑ දම් මිශ්්‍රණයක් මං අර්ථකතනය කළා සමජාතීය, විෂමජාතිය මිශ්්‍රන වර්ගතිනව ද්‍රවද්‍රව ගණගන ද්‍රවගන, ද්‍රවවායු, වායුවායු. වවිී ගණනාවක්තිය නෝ මිශ්්‍රනය. එකක් දෙකත්තුලක් නෙමි. දම් මං උදාහන ගසොත් පිත්තල. තුත්තනාගම ගන ගන සත් කැර ්‍රෂ දෙකේ රත්තරං රන් සහ තම මේ විදිී මිශ්‍රන අපි දන්නවා එකක ආකාරයවත් ඔවු ළමයි අපි දන් හත්තන ප්‍රශ්නය සාකච්සාා කරන්නේ. දීව සයිලයක දැකේ ැකි ඉන්ද්‍රකා සහ බියෝ්හ කීපයක් පහත දැක්වේ. සමහරේවා ඉන්ද්‍රකා සමහරේව බිය්හ. ABC.BC. ළමයාගේ මනස යනවා, දහස්්‍රේණයේ සත්ව සයිය සාක සයිලය පාඩමට. ඔගුල්ු දන්නවා මේ ඉන්ද්‍රකාවක් එකක් මෙතන තියෙනවා මැද මයිට ක්‍රොන්්‍රියයි. තාම වැදගත්. මයිට කොණන්ඩියයාක ඇන ජීව සයිලයක සක්තිය නිස්්පාධනය කරන සක්ති ජව පොල. ලුෝ ක්ෂන්මග විදිහලාලන්න යිටකොන්ඩියාවවල මයිටකොන්ඩියාවවල ඇතුල් බිත්තිය මියර සහිතයි රැලි වැටිලතියෙනවා බිත්ති දෙකෙන් ඇතුල් බිත්තිය රැි වැටිලා ඒකෙන් අපි මයිටකොන්ඩිය හඳුරගන්න. හරිත ලවයක් ගත්තොත් දැහ මයිට කකොන්ඩයාාවගේ නෙමේ මේකේ හරිත ලවේ ඇතියෙන මෙන්න මේ විදදිහට හරිතත් ප්‍රද ස්පෙඩ්ඩවෙලා එතකොට මේක මයිටකොන්ඩියාව තියෙන්නේ ඇතුල් මෙම මියරය මෙහම රැලි වැටිලා. එතකොට මේ පුෂ්ටි වර්ග පලය වැඩිවෙන්න ඇත්වෙච්ච හඩගැසීමක් මොලින්ම තියෙන්නේ ඔගුල්ලු දන්නවා ගොල්ග සංකීර්න්නේ ශ්‍රාවිකාරයන් කි්‍රීම ස්්‍රාවිකාරයන් බෙදාහැරීම ඒ වගේ අවසාන තියෙන්නේ උගලු දන්නවා රයිබශෝම තියන අන්තස්පලාස්මීය ජාලිකා එතකොට මෙතන එක ගොල්ගි සංකීදන්නේ දෙක මයිට ක්‍රොන්ඩිය තුන අන්තස්පලාස්මීියය ජාලිකා දයට හඳුනුගත්තය දරුවට එකට ගහල නිකං ඉන්න පුළුවන්. අප රාධ තෙල් පුච්්‍ර ගණඩ ඕන නෑ. ඊළඟට අහනවා ඉහත අංක හත ප්‍රශ්නය දැක්වෙන සදීව සයිලවල දැකිය හැකි. ඉන්දිය සහ වියෝහවල කාර්ය අනු පිළිවලින්. අන්න වැදගත් කාර්ය පළවනි එක තියෙන පෝටීන් පරිවාහනය ගොල්ගි සංකී ඉන්නෙන් කරන්න න කියන්්ඩ එපා. එක බලන්ඩ එපා ස්්‍රාවිකාර්ය ඒ හරි ගොල්ගි සංකීනෙන් ආහාර නිෂ්පාධනය දෙවනියක තියෙන හරිත ලවනෙම එන ඒක වැරදි. තුංවනියක ස්්‍රාවිකාර්ය හරි ගොල්ගි සංකීන්න ස්්‍රාවිකාය ස්්‍රාවිිත්‍රව්‍ය බෙදා හැරීම සොසනය හරියට මහරි මයිට කොන්ඩිය පෝටීන් පරිභානය ඔවු අන්තස් පලාස්මීිය දාලිකාවල තියන රයිවසෝම පෝටීන් නිපදවලා පෝටීන් පරිවහනයට උදවද්දෙනවා. නිවරදි උත්තරේ තුන්වෙනි එක අපි කතා කළේ අතවෙනි පලස්නෙක් තාහම වැදගත්. දැ ළමයි ඕගලට තේරනවා දැන් ඕගොල්ලන්ට පුළුවන් මෙහෙම දෙයක් කරන්න. මේ දරුවෝ හැම කෙනෙක්ටම මේ දේ මෙහෙම කරන්න පුළුවන්න්නේ දැන් ඕගොල්ලන්ට මේ ට්ටක දම් මේ වීඩියෝක බලපු දගමම ඩව්ලෝඩ් කරගන්න පුළුවන් පල්ල හතිෙන ඩිස්ක්‍රිපෂන් එක ගීල්ල ලිංකල්ලා වන්ලෝඩ කරගන්න. ට මේ ප්‍රශ්න හතලිහත් තිනවා. මං පලවනයකගේ කතා කරන්න අපටම් ප්‍රශ්න පහලව ස් කියන්න ෑමම් මිනිතු හතල ස් පාකෙනවට එකක් කරන්න. ඇයිඒ. ඕගලට බලාගෙනඉන්නකුට එපා විෙනවා. මන්න විධහ එකක් වුණ. හොඳ විහිලුතු හලු විශාල හාශ්‍ය ජනක දෙයක් නම් පැයක් බලයි. ඇති වෙනවන එක මානව ස්වභාාවයේ. ක්ඩ පුලුවන් කොච්චරුනත් පොඩ්ඩක් අනකොට පාාවෙනවා. නා්ඩ පුළුවන්ගේ දවසෙම බෑ කිසි දෙයක් අපි දිගටම කරන්න බෑ. ඒනිසා අපි දැම් මෙතනද ඊළඟ ප්‍රශ්නිට බලමුි කොටොටත් කැන්නේ ඕගලන්න පුළුවන් මේ සෙමින මාලාව වැර කරගන්න එක දිකට බලන්න පුළුවන් ඔොල කැමතින මම මං කරන්න ටකටික. අමෝනියම් කලෝයි පොටසිියම් ඩයිකෝමේට් අන සංහෝග දෙකේ දසනක සූත්‍ර අනු පිළිවෙලින් CL, K2 ෂවන් ඇමෝනියම් කලෝරන් ඔගළු දන්නව ඇමෝනියම් කියන්න දන්න අඇයන එකම දනායනේ. කලෝරයි ආවතිතා වගේ හත්තනි කාණ්ඩේ කලෝඩීන්වල රිනායන කලෝඩයි අයන හැන්නේ පරමාණු ඉලෙක්ටෝනයක්ක් අරගන පොටල්සියම් පලවෙනි කාණ්ඩි දන එකයි සංජතාව CR2 ෝෂවන් කියන්න ඇනයනයක් මේක සංජතාව රින දෙකයි. මේ ඩයිකෝමේට් සංෝ තැමිලි පපාතායි. ක්‍රෝමේට් සංහෝග කොළපාටයි. මේ කෑල්ල තිනවට තද තැබිලිවරණයක්යනවා එකට හීතුව ඒල්වල්ලල කරනවා. කෝමියම් ආන්තික ලෝහයක්. ආන්තික ලෝහල දියවඋප ශක්ති මට්මතියන හි ද කතන්දරතියන ය වෙතන කියන්න බෑ. දැන් මේ දෙකමිතන්ට දානවා. එතකොට මොකත් මේකෙන් අපි අල්ලගන්නවා මෙයාගේ සංජතාව ධනකයි මෙයාගෙරින දෙකයි මෙයාගෙරිනයකයි මෙයාගේ තන දෙකයි කියලා. ඔන්න ඔය ප්‍රශ්නය හුුවක් ප්‍රසිද්ධ එකක් කෝල්ල් පේපරිගේ මේ සැත්තඒම බලන්නක ලන්ද කියලා මෙතන අප අහනව දැම් මොකදද ඇමෝනියම් ඩයිකරෝමේට්ල සූත්‍රය ම කක්ද කියලා එන ඇමෝනියම් දනයනය තිනව ධන එකයි කියලා ඇමෝනියම් ලියනවාෝ දන එකයි. දන අයනේ මුලින් ලිවිය යුතුයි රසානික දැ මේ මොකක්ද මේ සංඟෝග . මේමකදසන මේේලියන්නේ. ශ්‍රියල්ලෙන්නේ මේම කද්දම සංගෝගය හත අතේ වු දන්නවා මේ සෝඩියම් කෝඩයිඩ් ෙවත්ලුුණනු කියලා. මෙහම සංගෝගයක් නෑ මේක ස්සරහරදාන්න බෑ රසානික සංගෝගල සූත්‍ර ලියනකොට දනානය මුලින් දැමිය විුතුයි. එහෙම දමන්ඩ නීතිය ක්‍රියාත්මක නොවන එක තනක්තියෙනවා. කාබනික සංගෝගෙක් කහුවෙලාතියෙනනම්. ඇසිටික් කම්ලර් අපි ලියන්නේ ඇසිටෙට් කාන්්ඩේ මුලින්. එ් ල ඇසටිකම්නේ සියත්ත්‍ර බ ලෝච් ධනයනේ පස්සලදාන්න පුළුවන් ඇසටි කම්ලේ විනාකිරි ජීවිව එක් එක සම්බන්ධයි. ඒ හැර අකාභනිිකේ වැයි ඒක කරන්න බෑ. හොඳයි දරුවනේ දැන් අපි බලමු. ඇමෝනියම් ඩයිකරෝමේට ඇමෝනියම් ධනයකයි ඩයිකරෝමේට් මෙන්න ස27 රින්න දෙකයි දැම් මොකක්ද කරන්න. දැම් මොකක්ද කරන්න හ. දැම් මකක්ද කරන්නේ ධනානය ලුව නානේ පස්සෙල මේ දෙකේ අයිතිකාරය කවුට ඉස්සර හයිනක්කෙන. එකේ අයිතිකාරය පිටි පස්සෙන්නේක්ෙන. එහෙමනේ අපි ගරගනතින් මේ දෙක මෙතන්ට දැම්මොත් මෙහම මේ දෙකේ අයිතිකාරය හයිඩජ ද තුනයි එක් දන දෙකයි වයි ඕගලගේ ගණන්ස කියන මේ පහෙම බැඩි කරන්න ළමේ දන මෙතන්ට පහ දැන් උත්තරේ පහලව Xක් දන දෙකයි වයි මේ වැරදිී තුනයික් දැන දෙකයිවයි පහෙම් වැඩි කරන්නනම් වරහන් දාලායාව කොටු කරන්න ඕනේ ගොනු කරන්න ඕනේ අල්ල ගණ්ඩ ඕනේ. එහෙමම් මේ දිින දෙක ඇමෝනියම් මෙහම දාලා වරහනයට පිටින් දාණ්ඩ ඕනින්. එනම් එක කියවන්නේ N4ෝ ඇමෝනියම් ඩයිකලෝමෙන්ටට සුත්‍ර හර උත්තරේ හතර. දහවෙනි ප්‍රශ්නය. ඉතාම ප්‍රශ්නයක් ටම හොඳ ප්‍රශ්නයක් හොඳට අහගෙන ඉන්න සමහර දරු ඉන්නවා රසානික ගණනය අතිශ්‍යයෙන් දුරුවලයි. මවුල පාඩම ගැන ළමයින්ග තියෙන අවබෝධ ආකල්ප දුර්ුවලයි. මවුල ගොඩක් අය අවුල් කරගන තියෙනවා. මවුල අවු මව අවුල. ට වර දන්න. අේ එහෙම අවුලක් නෑ මවුලෙවල මවුලය හරිම සරල සංකල්පයක්. ඔගුලු දන්නවවා මූල් පධාර්තිමන් චුට්ටක් කතා කරන්න මේ ගැන ඕගුලට ඔගලට ප්‍රසනන්න කුරුවට පාඩම හරි වැදගත්. මේ ලෝක ගොඩනැගිල තියෙන පධාර්ථය තුළ ඒ පදාර්ථය හැදැන්ට හේතුකාරැක වෙච්ච පරමමානු එකසිය දහයිෙන් එකසිය දෙකක් අපි දන්නවා හයිඩිජන්සිට ලොරෙන්සියම් දක්වා මෙවා පවතිනව ප්‍රදහන ආකාර කීපයකට පරමාණු අනු අයන අන්සු. අපිට ඕලවල්න්නල වැදගත්තෙන්න්නේ පරමාණු අනු පමණයි. අනු පමණයි. පරමාණු වශේන්තය මූලද්‍රව්විය. මූලද්‍රව්වේ. මනාද මූල ද්‍රව්වේ කාබන් හයිඩජන්, නයිජන් යකඩ මැගනීසියම් සෝඩම් මේ මූලදවවය මේ කොටසක් ලෝහ මොනාද ලෝ සෝඩියම් ලෝහයක් යකට ලෝහය මැගනිසියම් ලෝය මේටි කාබ ජන් ක්ෂන් මේ අලෝහ එන මූල දව්‍ය බෙදනවා ලෝහ ලෝහ ඊ ළඟත අනු මොලිකවුල් අනුව කියන්නේ මොකක්ද පරමානු එකකට වැඩී කට වැඩී දෙකක්කාබන් වනොක්ෂ එකකට වැඩී තුනක් ඔවකාබඩක්සයි එකකට වැඩී පහක් කාබලෝයි හතර එකයි පහයි එකකට වැඩී විසි හතරක් C2 blue විසි හතරක් එහන පරමාණු එකකට වැඩි නම් හයයි හයි දොලහයි දොලහයි විසි අතරයි. අපි ඒටගෙන පරමාණු වල්ලක් පොල් වල්ලක් යන එක පොල් ගෙඩියට නෙමේ. අම්ඹ වල්ලක් යන්නේ කාම්ම ගඩියට නෙමේ එකකට වැඩිනක්. දෙක තුන පහ ඕන ගානං. ඒකට කිය නව අනුුවෝකීන වචනේ. මේ පරමාණු හෝ අනු ඇහැට පේන්න කවුරු දැක්කෙක් කෙනෙකුත්නෑනේ හීනින්වත් ඇවගාඩරෝ දක්කට පරමාණුවන් ගේලි සැක් දැක්ක ඒත්නෑ කවරු දැක්කිනෑ. මේ පරමාණු අනු ඇහට දැක්ක නැති. මෙල ගුණාත්මක නක්ෂණ කොයන්න. විද්‍යාක්න විවිධ උපක්‍රම යොදා ගත්තා.ඒ උපක්‍රමවල ප්‍රතිඵලයක් තමයි මවුලය කියන එක ඉපදුන්නේ. මවුලය කියෙන දරු අයිපදුනේ. මේ පරමාණු ප්‍රමාණ ගන්ධ විද්‍යා්‍රයෝ ගත්ත උත්සාහයවලදී. මේ උත්සාහය දෙක. ඇැති දෙකට බිදිලේ නවා ඇවගඩ්‍රෝ සහ ගේලු සැකන විද්‍යාඥය තිදෙන වායුවල පරීක්ෂණ කළේ ගෙලිසැක් අනිත් පධාර්ථය ගැන කළේ ඇවගඩඩෝ යිතාම කෙටියෙන්න් මේ දරුවන්ට කියන්න ඕනම මූල ත්‍රවවියක පරමානුක බාරය ඇතමික් වේට්ට එක පරමානුක බහරේ ස්කන්ද පරමාණුක බාරය. ග්‍රෑම්වලින් ගත්තුොත්. ඉතන තියෙනවා පරමානු මෞුලයක්. සෝඩියම්බල පරමාණුක බහරය විසිතුනයි නිකම් විසිතුනයි. ඒඇයි සෝඩියම්බල ප්‍රෝටෝන තියනවයි කොළහක් නිය්‍රෝන තිීන දොළොහක්. මේ එකකොළහි දොලහ එක් කවගරාම විසිතුනයි ඒගෞුරු දන්නවන.ඒකොළ දොහක් කවුගරම් විසිතුනයි ඒම නං මේ විසිතුන ග්‍රෑම් වලින් ගත්තුන්. විසිතුන ලඟට දානව ජී. අන්න වෙනවා වන් මෝල් කියලා කියන්න. එක මවුලය ඒ සෝඩියම් පරමාණු මවුලයක් කියන්නේ ග්‍රෑම් විසිතුනක්. පරමාණුක බාරය ග්‍රෑම් බලින් ගත්. දැම් මේ මූලදරව ඔක්කොන්ටමට කියන්න පුළුවන්. යක ඔවල පරමාණු බාරය පණසයි. යකට පරමාණු මවුලයක් ැන ග්‍රෑම් පණසයි. යකට පරමාණු මවුලුත් එකක් කියන්න ග්‍රෑම එක සියතුලා හරිත. හිඩිජන් පරමාණු මවුල දහයක් යන ්‍රෑම් දහයක් කට හයිඩිජන පරමාණකු බරය එකයින්නේ. ග්‍රෑම් දහයක් කියන්නේ එකේ වදහයක්. හරිද එ මවුල මූල ද්‍රව්‍යක පරමාණුක බාරේ ග්‍රෑම් වලින් ගත්තු. පරමාණු මවුලෙක් ඒදඟට බලන්නකු. මේ මවුලය ඇතුළ ගානක් තිනෝ. ගාන ගාන සංක්‍යාවක් තියෙන. මවුලය ඇතුළ තියන සංක්‍යාව මේවලූකෙ කිසිම කෙනෙකුට ගනිඩ බෑ. ඒක ගනින්ඩ පුළුවන්නන්. ම ගල්ල අට දෙනවා අබකිලෝ පහක මල්ලක් ගෙදර කියලා ගැනලා හරියටම අබ යට කීයත් තියන ඇති කියලා ගනම් කරගෙන එන්න කියලා ඒක කරන්න බෑ. මේ මවුල මවුල එකක් කියන එක ඇතුල තියන සංකියාව හයයි දසම බිින්ඩුවයි දෙකයි දෙක වැඩ කිරීම දහයි විසිතුනුත්. මේක අපි ලිවෝ් හයදාස් විෂි දෙකයි බිින්දු ටන් දස මස්ානතුරනට අපි බින්දුු තුනක් ඇරියොත් මෙතන බිදුු. නයි හතරයි පහයි හැයි හයි අටයි නමයයි දහයයි කුළලායි දලායි දහතුනයි දහතරයි පහලොවය දසය දහතයි දහටයි දහනමයයි විස්්සයි මෙන්න මේග. මහි තන් අච්චර උගලට පේනවා දන්නෙත් නැ. මෙන්න මේක දැන් කියවන්න පුළුවන්ද කාටව දනටත් ලෝක ජනගහනයට වඩ වැඩි. ඉස්සරත් වැඩි මේකට කියීනවා ඇවගත් ඩෝ නියතිය කියලා මේ සංක්‍යාව. එහනම් සෝඩියම් පරමාණු මවුලයක් ග්‍රෑම් විසතුනක්. Olivia, lau, ygha, hai, ෝ ගෑම් විතුනක්ටල පරණු හය දැස ිින්ඩෝය දෙකයි දෙක වැඩිකිරීම දහය විස්තුනක්තිනවා. එහෙමන ලමයි දැ අපි මේ ප්‍රශ්නය සාකත් සසාකරල් ලමි වැද කරන්න ඕන මට දැන් කතා කරන්න තින්නේ ජලය ගැන ජලය අනුවක් ඒ කතාමකාද. අනුක බාහරය ග්‍රෑම්බලින් ගත්තොත් අනු මවුලිය අපි මේ හැමදයක් හවිටම විස්තර කරන්න. පටාණු මවුලේ අනුමවුේ ගැනම අද කතා කරනවා මේ ප්‍රශ්න තුළ ආයි කියන්නයි. නැත්ත ඔගොල්ලන්ට වෙඩ ගොඩක් මට මුළලු සිටබැසකම විස්්තර කරන්න දීනවා.ඒනිසා මේ දරුවන්ට ප්‍රයෝජනයයක් වෙන්න මේ සම්මන්තනය හැකි ඉස්මලින් අඩුපාඩු හදාගන සයන්සල ඒක ස්ථාවර කරගන්න මේ ඔගොල්ලට ස්තීරේෙන්ම රුපුුලක් වෙනවා හැම ළමෙක්ටමට අි බලමු බීකරයක ජලයග්‍රෑම් අනුවක් තිබී. ඒනම් බීකරයක තියෙනවා. ජලය අනුක භාරය කීයද හයිඩජන එකයි වගේ දෙකයි ඔක්ෂන් දාසයයි අනුක බාරය දහටයි ග්‍රෑම් දහටක් මවුල එකක් එනම් ජලය ග්‍රෑම් අනුවක් තියෙනවනං මවුල පහක් තියෙනවා. මුණද අනුමවු්ල පහක් අනුමවුල පහ. ජලය ග්‍රෑම් අනුවක අනුමවුල පහක් නං අනුගොච්චර තියෙනවාද. ඇවගඩ්ඩු සංඛ්‍යාව වැඩි කිරීම පස්ගුණයක්. ජ අනුමවුල පහක් තුළ හයිඩජන් ග්‍රෑම් කොච්චර තියෙනවාද. එක ජලානෝග තියෙනවා හයිජන් ඩිගයම් දෙකායි යක්ෂන් ග්‍රෑම් දසයයි එනම් මවුල පහක තියෙනවා දෙකේ පහ දහයක් දාසේව පහක් කොච්චර ලේසිද දැන් අපි බල මුට්ටර. බීකරයේ ජය ග්‍රෑම් අනුවත් තිබේ එම බීකරය ඇති ජය ග්‍රෑම් අනුව පිළිබඳ පහත ප්‍රකාශන කවරක් සත්්‍යයද. ත්ත පලවන එම බීකරේ ජල පරමාණු ඇවගාඩ්ඩෝ සංකයා වැඩිකිරින් පහත් තිබේ ඔ බ ජල පරමානු එ ජල පරමාණු කෙළ ගන්න ජලය සංගෝගයන් ඒ කුණුහරපයක් එතන රවුං කල ලියගන්න කුණුහරපයක් කියලා එම බීකරේ ජලය මවුල අටක් තිබේ අම්ම දහටවර පහ අනුවන ඒක දන්නුව බැරදි එම බීකරේ ජලානු ඇවගාඩ්ඩෝ සංක්‍යයා වැඩිකිරීම පහක් තිබී අන්න උත්තරේ අපි අවසාන එක බලමු එම බීකරේ හයිඩජන්ගෑම් දහයක් හරි ඔක්ියන් ගෑම් විිස්සක්් නෙමේ ඔක්ෂියන් ගෑම් තියෙනවා අසුවක්. ඇයි එක ජලානුවගතති නක්ෂයන්ග්‍රෑම් දසයක් දසව පහක් අනුවයි. එහෙමන ළමයි අපි අද දහවයි ප්‍රශ්න දහයක් කතා කලා අමන් අද උට්ටගක්ක ෝගොල්ලට වෙනෙන දේවලුත් කතා කලා අපි ඉක්මං කල්ලා ඊළඟ ය එක ඊළඟ. මේ මං ඉතිරි ප්‍රශ්න සාකච්ා කන්න ඔුලු ප්‍රශ්න හතලීම. ඔගුට සියල දෙනාටම බොහම ස්තුතිවන්ත වෙනවා. පුළුවන් තරන් මේ හරිම ප්‍රයෝජනවත් හම දරයොක්ටම දන්න කෙනෙක්ට සබස්කයි් කරන්න ස්ද ජැනල් එකට ගිල්ලා මේ පාඩම්බොලට සම්බන්ධවෙන්න කියලා. හැම තිස්ස සයි කාම ඔගොලන්ට එනවන්නේ මෙශේද්ජකට අක් ගල. එන අයි1න්.